Ay, Bon, ¿qué le vi ganó? Ape la manda. Mohotak den na kay klase upatanggan ni Kulaha Marte. කටේ කියන බාර සිග්නල් තියෙද කියලා
ඉතින් අපි අද ඉඳන් මේ පාඨ මාලා පවත්වාගෙන යනවා තොරතුරු තාක්ෂණයේ. ඔයාලට ෆ්‍රී මේක ෆ්‍රී තියෙන්නේ. සල්ලි ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ෆ්‍රී ඔන්ලයින් යත මේක තොරතුරු තාක්ෂණයේ ෆ්‍රී ඔන්ලයින් යත මේක. මේ සල්ලි ගෙවීමට අවශ්‍යතාවයක් නැහැ ඔයාලට. හරි, ළමයි අපි අද අපි පාඩව පටන් ගමු. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ පරිගණකයේ වැදගත්කම. පළවෙනි පාඩම මොකද්ද? පරිගණකයේ වැදගත්කම. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ පරිගණකයේ වැදගත්කම. ඉතින් හැමදාම 6 වසර මේ වෙලාවට තමයි තියෙන්නේ. ඔයාට පුළුවන් ජොයින්ට් එක. ඉතින් ඔන්න පරිගණකයේ වැදගත්කම තමයි අද අපිට තියෙන්නේ. ඉතින් ඔයාට ප්‍රශ්නයක් තියෙනම් අහන්න පුළුවන්. මයික් බ්ලොක් කරලා නැහැ. ඉතින් පළවෙනි පාඩුව තමයි පරිගණකයේ වැදගත්කම. ඉතින් පන්ති ඉවර වෙන්න 12 මාරට ඉතින් පරිගණකයේ වැදගත්කම ඒ ගත්තාම ඒක ඉස්සෙල්ලාම තිය පරිගණකයක් හඳුනා ගනින් කියන එක. මේ තියෙන මේක තියෙනවා අච්චු පොතේ ඔයාලගේ. මගේ නම් පරිගණකයේ කුංචි යාළුවනේ. ඔයාලට කැමති නේද මං ගැන දැනගන්න? ඉතස් තියෙන මං ඔයාලාගේ එදිනෙදා ජීවිතයට දවසින් දවස සමීප වෙන මිතුරා. මගේ නිවස, කාර්යාලය, පාස ආදී සියලුම ස්ථානවල දකින්නට පුළුවන්. එහෙස මගේ මම ඔයාලාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි. සංකීර්ණ කාර්යක්ෂමතාවෙන් හා වඩාත් නිවැරදි ලෙස මගේ සහයෙන් කරගත හැකිය. මට ඔයාලාට වඩා මහන්සි දැනෙන්නේ නැහැ. එකම වේගයකින් බොහෝ වේලා වැඩ කිරීමට මට හැකියාවක් ඇත. ඒ කියන්නේ මේ
මේ පරිගණකයට පරිගණකයක් කියන්නේ දැන් මේ පොතේ නම් තියෙන ලැප්ටොප් පරිගණකයා. ඉතින් පරිගණක වර්ග දෙකක් තියෙනවා. ලැප්ටොප් කියලා තියෙන එකක්, ඩෙස්ක්ටොප් කියලා එකකුත් තියෙනවා. ඉතින් මේ පරිගණකයට ගොඩක් වැඩ කරගන්න පුළුවන් කිසිම මහන්සියක් නැහැ. ඒක තමයි තියෙන්නේ එක දිගට වේගෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තමයි තියෙන්නේ වල ලියා ගන්න පරිගණකයේ කාර්ය. පරිගණකයේ කාර්ය උණු පරිගණකයේ කාර්ය ටික මෙන්න මේ ටික ලියා ගන්න ඔයාලා. පරිගණකයේ කාර්ය පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් ආදානය. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් සැකසීම. ඉතින් ආදානය කියන්නේ ඉන්පුට්. ඒ කියන්නේ ඔයාලා ලැප්ටොප් පරිගණකේ හරි ඔයාලා ගෙදර තියෙනවා, ගෙදර සමහර අය නැතුව ඇති, සමහර අය තියෙනවා ඇති, ගෙදර ලැප්ටොප් පරිගණකයක් හරි ඩෙස්ක්ටොප් පරිගණකයක් හරි තියෙනවා නම් ඒකේ අපි ඉන්පුට් ඩිවයිස් විදිහට තියෙනවා. අපි ඩෙස්ක්ටොප් පරිගණකේ නම් ස්පීකර්ස් ඒව තියෙනවා, ලැප්ටොප් එකේ ඉන්පුට් ඩිවයිස් විදිහට ඒව තියෙනවා. ඒවෙන් තමයි අපේ තත්ත අපේ ලැප්ටොප් පරිගණකයකට හරි ඩෙස්ක්ටොප් පරිගණකයකට හරි යවන්නේ. යවලා ඊට පස්සේ ලැප්ටොප් පරිගණකයෙන් ඩෙස්ක්ටොප් පරිගණකේ අපිට තත්ත සැකසලා අපි ඒව ප්‍රතිනාණයක් විදිහට, ඒ කියන්නේ අවුට්පුට් එක අපි ගන්න ඕන ඒ අපේ පරිගණකයේ කියන්නේ ලැප්ටොප් පරිගණකයේ හරි ඩෙස්ක්ටොප් පරිගණකයේ තියෙන අවුට්පුට් ඩිවයිස් වලින්. ඉතින් ඔයාලා ලියා ගන්න ආදානය සැකසීම. ප්‍රතිදානය ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලා ඇති පොතේ දෙවෙනි පිටුවේ ආදානය කියන එකක් තියෙනවා. ආදානය කියන්නේ දත්ත හා උපදේශ කියන මේකත් ඔයාලට වැඩිදුර සඳහන් කරලා තියෙනවා. ඔයාලට පෙන්නති ඒ දත්ත ඊට සැකසන දත්ත සැකසීම. දත්ත සැකසීම කියන්නේ ප්‍රොසෙස් කියන එකට. ඉතින් දත්ත සැකසලා ඊට පස්සේ තමයි තොරතුරු වලට ප්‍රතිදානයෙන් තමයි තොරතුරු වලට පත් වෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී කතා කරනවා ඉන්පුට් ඩිවයිස් කියන්නේ මොනවද, ඒ කියන්නේ ආදානයේ උපකරණ මොනවද, ප්‍රතිදාන උපකරණ මොනවද. ඉතින් ඒ විදිහට අපි කතා කරනවා. ඊළඟට තියෙනවා ඔය බලා ගන්න පුළුවන් පරිගණක, මේක කියන්නේපා පරිගණකයේ ලාක්ෂණික ගුණාංග. ඉතින් වේගය හා කාර්යක්ෂමතාව තමයි ඊළඟට කියන්නේ. ඒ කියන්නේ වේගය හා කාර්යක්ෂමතාව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ කම්පියුටරේ හරි නැත්නම් අපේ කම්පියුටරේ අපි දාන දත්තයක්. ඒ කියන්නේ උදාහරණයක් විතර වර්ඩ් දැන් පරිගණකයේ තියෙන ඔෆිස් පැකේජ් කියන එක වර්ඩ් එකෙන් අපි ටයිප් කරනවා. ඉතින් මේ විදිහට ටයිප් කරලා ඔයාලට පුළුවන් මේ දැන් ඒ විදිහට වර්ඩ් වලින් එකක් ටයිප් කරන්න, පවර් පොයින්ට් වල එකක් ටයිප් කරන්න. මේ විදිහට ගොඩක් ඇප්ලිකේෂන් වල වැඩසටහන්. ඉතින් අපි ඒ විදිහට කතා කරනවා. ඉතින් ඒ විදිහට ගොඩක් ඔන් කරගෙන වැඩ කරන්න පුළුවන් වේගයෙන් ඒක. ඉතින් නිර්වද්‍යතාවය කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. නිර්වද්‍යතාවය කියන්නේ අපේ දත්ත නිවර්තිව ඇතුළත් කරාම ඒ දත්ත අපිට හරි උපදෙස් දීලා තමයි ඒක අපිට ලැබෙන්නේ. ඊට පස්සේ විශ්වාසතාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය හා ප්‍රතිදානයේ විශ්වාසය තබන්න පුළුවන් මේ පරිගණකයට. විශ්වාසය තබන්න පුළුවන් මේ පරිගණක පරිගණක නැත්තම් සාමාන්‍ය අපි ලැප්ටොප් පරිගණක වර්ග දෙකක් තියෙනවා අපි කිව්වනේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් නියත බව කියලා එකක් තියෙනවා. නියතභාවයේ මොකද්ද? අර්ථයෙන් තියෙනවා කිසියම් ක්‍රියාවලියක අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය සමාන වෙනවා. ඒ කියන්නේ අපි හරියට ආදානය දුන්නාම ඒ ප්‍රතිදානය සමාන වෙනවා ඒ විදිහට.
ඉතින් ඊට පස්සේ තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් ආචා යන ධාරිතාව ස්ටෝරේජ් කැපැසිටි. ඒ කියන්නේ ඔයාලට පුළුවන් දැන් උදාහරණයක් විදිහට දැන් දැන් ඔහ දැන් දැන් මම උනත් ඒවා මේ මම මේ මීටින් එක කරන්නේ ඩෙස්ක්ටොප් පරිගණකයකින්. ඉතින් මගේ පරිගණකයට මම ගොඩක් දත්ත ඇතුළත් කරලා තියෙන්නේ. ඒ දත්ත විශාල ප්‍රමාණයක් ඇතුළත් කරාට ඒක ඩිලීට් වෙන්නේ නැහැ. අපිට අපි ඩිලීට් කියලා ක්ලික් කරාම තමයි ඩිලීට් වෙන්නේ. හැබැයි ඒව තියෙන පරිගණකයේ තියෙන රීසයිකල් බින් කියලා එකක්. ඒක පරිගණකයේ තියෙන වාඩ බලා ගන්න පුළුවන්. ඒකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ අපිට පිරේ කියන එකක් තියෙනවා කොස්ට්. ඒ කියන්නේ පරිගණකයක් ගන්නකොට මිල වැඩි වෙනවනේ. දැන් උදාහරණයක් ලැප්ටොප් එකක් ගත්තා ලක්ෂ 1ක් 2ක් විතර වෙනවා ලොකු ලැප්ටොප් එකක් ගොඩක් වැඩ කරගන්න පුළුවන් ලැප්ටොප් එකක් ලක්ෂ 5ක් විතර වෙනවා. ඒ වැඩි වුණාට ඒව නඩත්තු කරන්න සුළු මුදලයි යන්නේ. දැන් මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන වඩ බලනවල බුද්ධිමේ බව කියලා එකක්. මේක තියෙන වඩ බල ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමට හැකිය. හැබැයි මිනිස්සු තරම් මේ බුද්ධ වේ නැහැ මෙයාලා. අන්න ඒක මේක තියෙන්නේ. ඊට පස්සේ වලට බලා ගන්න පුළුවන් නිහිත පරිගණක සහිත උපාංග කියලා තියෙනවා. ඒ කියන්නේ මේවයි වලට බලා ගන්න හොලා සීයා දන්නවද මේක වගුවේ තියෙනවා අහන්න සීයා දන්නවද අමල්ගේ ගෙදර තියෙනවා රෙදි සෝදන යන්ත්‍රයක්. මේ ළමයා තමයි කියන්නේ රෙදි ටික දැම්මාම ඉබේම සේදිලා වෙල්ලා එනවා. මෙන්න මේ ඒ අමල් කියනවා. ඊට පස්සේ සීයා අහනවා ඒ කොහොමද පුතේ ඒ යන්ත්‍රය වැඩ කරන්නේ පරිගණක වැඩසටහන් කිල්ලු. ඒ කියන්නේ දැක්ක ඒ ඒ යන්ත්‍රයමත් හදන්නේ රොබෝලගෙන්. ඒක පරිගණක වැඩසටහනකින් තමයි ඒවත් හදන්නේ. හරි ඊට පස්සේ වලට බලා ගන්න පුළුවන් මේ තියෙනවා හතරවෙනි පිටුවේ රෙදිසෝදන යන්ත්‍ර සුහුරු ස්මාර්ට් ජංගම දුරකථන නූතන මෝටර් රථ නූතන රූපවාහිනී යන්ත්‍ර ආදී උපකරණ පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වේ. එම උපකරණ වල ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහන් නිහිත එම්බල්ඩ් පරිගණක පද්ධති ලෙස හඳුන්වනු ලැබේ. අර වෙන දීලා තියෙනවා චංගම දුරකථන රෙදිසෝදන යන්ත්‍ර නූනු මෝටර් රථ නූතන මෝටර් රථ නූතන රූපවාහිනී. ඊට පස්සේ පුළුවන් පරිගණක සංරචක හඳුනාගනිමු කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ මම ඔයාලට පොඩි ගෙදර වැඩක් දෙනවා. ඔයාල කම්පියුටරයක් ඇදලා ඔයාල මේ අචුපතේ තියෙන විදිහට කම්පියුටරයක් ඇදලා ඔයාලට ඒක තියෙන කොටස් නම් කරන්න කියලා මම පොඩි වැඩක් දෙනවා. මේ ඔන්න මම ඔයාලට පෙන්නන්නම් කම්පියුටර් මේ පේනවාටි ඔයාල ස්ක්‍රීන් එක. හරි ඉතින් ඔයාලට පෙන්නත් මෙන්න කම්පියුටර් කියන ඒ කම්පියුටර් වල දැකලා ඇති සාමාන්‍ය මම ඔයාලට පින්තූරයක් දානම් එහෙම විස්තර තියෙන එක. ඉතින් ඔයාලට මේ මම විස්තර තියෙන එක WhatsApp වල එවන්න. මේ තියෙන්නේ දැකින අර බලා ගන්න පුළුවන් වෙන මේ පින්තූරේ ලොක් කර ගන්න වෙනවා අපිට. හරි මම මේක මේ ඩවුන්ලෝඩ් කරලා මේක මගේ බුක් කම්පියුටරේ ඩවුන්ලෝඩ් කරලා ඔයාලට WhatsApp වලින් එවන්නම් මම මේ අදාළ පින්තූරේ. හරි දැන් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක ලියා ගන්න. පරිගණකයේ යනු ඔයාලා මේක ලියා ගන්න. ඊළඟට පරිගණකයේ යනු කොටස් විශාල කොටස් ගණනක එකතුවක් වෙයි. එම කොටස් යොදා ගන්නා කාර්යයේ ස්වභාවය අනුව සංරචක වලට වෙන් කර හැකිය. ඉතින් මම මේක රෙකෝඩින් එක ඔයාලා මම ලින්ක් එකක් එවන්නම් ඔයාලට බලන්න පුළුවන්. ඔන්න මම ආයෙත් කියන්නම්. පරිගණකයේ යනු කොටස් ගණනක එකතුවක් වෙයි. එම කොටස් යොදා ගන්නා කාර්ය ස්වභාවය අනුව සංරචක වලට වෙන් කළ හැකිය. මේක තියනවා තියනවා ආදාන උපක්‍රම කියලා එකක් තියනවා. තව තියනවා ප්‍රතිදාන උපක්‍රම කියලා එකක් තියනවා. අනෝ අර පින්තූර ඩවුන්ලෝඩ් කරගත්ත පැහැදිලි නැතුව ඇති පින්තූර නම්
නෑ හරි ඔන් පින්තූරයක් වල දාන්නම් ඔයාලයි WhatsApp group එකට අපේ තාක්ෂණයේ ඉදිරියට කියන WhatsApp group එක මේක මම උගන්වනවා 6 ශ්‍රේණියට 7 ශ්‍රේණියට 8 ශ්‍රේණියට 9 ශ්‍රේණියට 10 ශ්‍රේණියට ඉත ඔයාලට තාක්ෂණයේ ඉදිරියට ඒක 6 ශ්‍රේණියේ group එක මේ 7 ශ්‍රේණියට 8 ශ්‍රේණියට 9 ශ්‍රේණියට 10 ශ්‍රේණියට ඉතුරු ශ්‍රේණි වලට මම link එකක් එවන්නම් ඒකෙන් පුළුවන් ගන්න ඉනිවට පෙරද මේක ලියා මෙන් තියෙන මෙතන ආදාන උපක්‍රම කියලා එකක් තියෙනවා ඒ කියන්නේ ඉන්පුට් ඩිවයිස් ආදාන උපක්‍රම කියන්නේ මොකද්ද ඉතින් අපිට ඉතින් ඔයාලා මම දැන් ඔයාලා පොඩ්ඩක් කියනවා මේ ස්ක්‍රීන් ෂෙයා දාලා ඔයාලට ආදාන උපක්‍රම ටිකක් පෙන්නන්න ඉතින් ආදාන උපක්‍රම තමයි සවුන්ඩ් සිස්ටම් එක නැත්නම් ස්පීකර් එක තව තියෙනවා මූසික මවුස් එක ඉතින් මවුස් තියනවා කීබෝඩ් තියනවා ඉතින් මම ඔයාලට මේ ඔක්කොම PDF සරහා එවන්නම් අද උත් කියලා දීපු නෝට් එක සහ රෙකෝඩින් එක මම ඔයාලට තාක්ෂණයේ ඉදිරියේ තියෙන group එකට දාන්නම් ඉතින් ඔයාලට පැහැදිලි මූසිකයේ යතුරු පුරව මයික්‍රෝෆෝනේ මයික්‍රෝෆෝන් වෙබ් කැමරාව සහ තීරු රේඛා කියවණය ඊට තියෙනවා ස්කෑනර් එක ඉතින් ස්කෑනර් එක තමයි අපේ පින්තූර ස්කෑන් කරලා අපිට පුළුවන් කම්පියුටර් එකකින් බලන්න उपक्रम शब्द विकाशन स्पीकर सह बहुमाध्य प्रक्षेपण यंत्र मल्टीमीडिया प्रोजेक्टर ඉතින් අපි මේ ටික සාකච්ඡා කරලා ඉවරලා අපි ලියාගමු පොඩි නෝට් එකක් තියෙනවා දැන් ලියාගන්න මේ පොඩක් කියලා දීලා මම නෝට් එකක් දෙන්නම් ඊට පස්සේ බලන්න පුළුවන් මද්ද සැකසුම් ඒකකය සෙන්ටර් ප්‍රොසෙසින් යුනිට් ඒ කියන්නේ CPU ඉතින් මේ මද්ද සැකසුම් ඒක ඒ කියන්නේ ඒක කියනවා ඔයාලා බලාගන්න පුළුවන් මේ කියලා තියෙන්නේ පරිගණකයේ මෙහෙයවීමේ ක්‍රියාවලිය හා ලබා දෙන ලද උපදේශ වලට අනුකූලව දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය මධ්‍ය සැකසුම් ඒකකය මගින් සිදු කරනු ලබයි ලැබේ ඉතින් මට ඒක යටින් කියනවා මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ පද්ධති ඒක සිස්ටම් යුනිට් තුල පවති ඒ බාහිර නිරීක්ෂණය කළ නොහැකිය පොඩ්ඩක් ඉන්නවා ස්ක්‍රීන් ෂොට් දාලා ඔයාලට පෙන්නන්න මේ තියෙන මේ මේ තියෙන CPU එක කොටවක ලකින බලන්න මේ තියෙන බලන්න පුළුවන් වෙන ඔයාලට CPU කොටවක ඉතින් මෙන්න මේකට තමයි CPU මේ සාමාන්‍ය සමහර විහාරයේදී කියන්නේ මේකට අපි දැන් ඔයාලට තියෙන මේක CPU කියලානේ ඒ සාමාන්‍ය මේක කියන්නේ ප්‍රොසෙසර් කියලා और बलागन बोला मैं सीपीयू में अच्छे मां दे इसकी शेयर स्टॉप करनो हर दिन आन एक बार बला बैंक डक्कने वाले सीपीयू एक इधर सर में तो बलागन बोला माउ पूरो के रहा कौन वाले का तो ना वाले पिन्ना ना पोते तियन है बाय ये उन्हें ना कोटा पिन्ना ना आई माउ पूरो टी क्या ना मदरबोर्ड किया ला मैं මෙන්න මේක තමයි මවපුරු කියන්නේ අපි ගමු මෙහෙමදී මේක හොඳයි අනේටි මේ වල බලන්න උනේ මවපුරු මදර්බෝඩ් එක සාමාන්‍ය මවපුරු කියලා කියන්නේ අපි නේද මදර්බෝඩ් කියලා දැක් කියන්නේ ඉංග්‍රීසියෙන් නම් හරි ඉතින් දැන් එකට වල මදර්බෝඩ්ත් එහෙම මම හොඳට කියන්නම් प्रधान उपदेश පදවා සබා ගන්නා උපාංගය පරිගණකයේ ප්‍රධාන
මතකය හෙවත් ප්‍රාථමික මතකය ලෙස හැඳින්වේ. හඳුන්වයි. මේ සසම්භාවි ප්‍රවේශ මතකය ලෙසද හැඳින්වේ. මට බලන්න සසම්භාවි ප්‍රවේශ මතකය වන මම ඒකත් ඔන්න ස්ක්‍රීන් ෂෙයා දාලා පෙන්නන්නම්. ඔබට කිනම් ස්ක්‍රීන් ෂෙයා දාලා පෙන්නන්න මේ පොඩි අවුලක් වෙලා තියෙනවා. අන්න මම පෙන්නන්න. डेस्कटॉप कंप्यूटर हरी अपे लैपटॉप कंप्यूटर हरी मेक तीन देखे मैं लैपटॉप पर पढ़ाई करने का अन्न गया एक उपदेश ගැනීමට භාවිත කරන උපක්‍රම ආචායන උපක්‍රම ලෙස හැඳින්වේ හඳුන්වයි. ඉතින් අපේ පිටුව තමයි 6 අච්චු පොතේ තොරතුරු තාක්ෂණයේ පොතේ. ඉතින් මම බලා ගන්නවා ආචායන උපක්‍රම ටික මම ඔයාලා අච්චු පොත පෙන්නන්න. ඔබට ඉන්න. කොඩක් කිනම් අපෙන්න නැක්කින් අපි ආපොත තියෙනවා ඇප් එකක් ඉන්නේ ස්ක්‍රීන් ෂෙයා කර යමු අපි ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ ඉතින් ඔයාලා පුළු ඔයාලා ඉස්කෝලේ තාම අච්චු පොත් හම්බලා නැත්නම් සමහරවිට ගොඩක් කාට හම්බලා ඇති ඉතින් හම්බලා නැත්නම් ඔයාලට පුළුවන් ගන්න අම්මලාගේ අවසරය ඇතුව Google හරහා Google Chrome again ඔයාලා වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න ග්‍රේඩ් 6 පෙළ පොත් කියලා එතකොට ඔයාලට හම්බෙනවා එයා දාල පොත මගෙන් දාම් පොත ලෝඩ් වෙන ගමන් තියෙන්නේ මම වලට මම පොත ලෝඩ් වෙනවා ඉන්නේ පොත හයි මම පස්සේ වෙන්න නම් ගාම් පොත ලෝඩ් වෙන ගමන් තියෙන්නේ මොකද ඉන්ටර්නෙට් සර්වර් එකේ පොඩි අවුලක් තියෙන නිසා හරි ඒත් මම ඒක පෙන්නන්න මම ඉතින් කියගෙන කියන්නම් ආචායනේ ආචායනේ කියන්නේ මොකද්ද ස්ටෝරේජ් ආචායනේ කියන්නේ අපි ස්ටෝරේජ් වලට ඒතර ඩිවයිස් කියන්නේ උපක්‍රම උපක්‍රම කියන්නේ වලකම් මේ ලැප්ටොප් එකේ හයිකල සාමාන්‍ය මයික් එක අන්න අන්න යන තමයි ඩිවයිස් කියන්නේ තියනවා එහෙම හරි ඊට පස්සේ අපිට බලන්න අභ්‍යන්තර ආචායනේ කියලා එකක් තියෙනවා අනි මම ඔන්නාලට පෙන්නන්න දකින්න ඕ දකින්න අනේ මොනව පෙන්නන්න පෙන්නන්න कंप्यूटर
ඉන්ටර් හාඩ් ඩිස්ක් කියලා තියෙනවා. ගොඩක් බලමු අපි ඉන්ටර් ස්ටෝරේජ් කියන සර්ච් කරලා බලමු අපි ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් මේ තියෙන ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් මේ තියෙන මෙන්න මේක තියෙනවා ඔයාගේ ලැප්ටොප් පරිගණකේ හයි ඩෙස්ක්ටොප් පරිගණකේ හයි මම ඔයාලා මේවට පින්තූර එවන්න නම් ඔයාලා ළඟ නැතුව ඇති يعني ඔයාලට හොයා ගන්න මම ඔයාලට පින්තූර එවන්න ඕන අපේ පිටේ කොටස් දෙකක් තියෙනවා මේ තියෙන අපි සාකච්ඡා කරන කර හිටිය මෙන්න මෙතන මෙන්න මේ තියෙන හරි ඊට සල් බලන්න බලා බාහිර ආචායන කියලා external storage external storage external storage ගොඩක් ඉන්නවා මම ඔයාලට වෙන්නන්න external storage ඉතින් storage storage කියන්නේ CD එකක් වෙන්න පුළුවන් pen එකක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක් ඉන්නවා වෙන්නන්න මේ link එක මම ඔයාලට ෆොටෝස් දාන්නම් ඔයාලා දන්නේ නැති ඔයාලා මේ දන්නේ නැති නිසා දන්නේ නැති හරි හරි ඒ වගේ පේනාදී සංගත හැටටිය සංගත හැටිය කියන්නේ CD වලට CD ගෑට අපි දාන්න ඇති මෙන්න මේ ඩකිල වල මම කැමරා වැඩ කරනවා දෙකිල වල හරි වල බලා ගන්න මේ තමයි CD එක අපේ CD එක දැන් මේ තියෙන්නේ අන් පොඩ්ඩක් වැඩ කළා නැති ගියා හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් අං අංකිත වීඩියෝ තැටි ඒ කියන්නේ DVD ඉතින් ඔයාලට මම DVD ද අංකික වීඩියෝ තැටි කියන්නේ අපි DVD මේ තියෙන්නේ මේක බාරුලා DVD එකක් අපිට අංකික වීඩියෝ තැටි විදියට ඒ සාමාන්‍ය වල මීටි දෙක කට් වුණොත් එහෙම නැවත සම්බන්ධ වඩ හරි ඊට සල් බාහ බ්ලූ රේ ටැටි ඉතින් සාමාන්‍ය දැන් බ්ලූ රේ ටැටි ද මම දැන් මෙතන මේටි බ්ලූ රේ ඩිස්ක් එක ඇති මේ තියෙන වෙන වෙන නිල් පාට ඩිස්ක් එකක් තමයි තියෙන්නේ මම දැන් මේක මම ඔයාලා මේ ඔක්කොම පින්තූරට WhatsApp එවන්නම් හැමෝටම අනිත් එක අපි පොත් මේ ගන්න අපි මේ තියනෝ පොඩි ටියුබ් ටික හුත් එහෙම ඒවත් ඔක්කොම ටික WhatsApp එවන්නම් ඔයාලට එන්න කියලා කියන්නේ ගන්න ඊට පස්සේ වල බලා ගන්න බලා බයි ඊට පස්සේ වල බලා ගන්න බලා බාහිර දෘඩ කැට් ඇටි external hard disk ඉතින් external hard disk කියන්නේ බාහිර දෘඩ කැටි වලට ඕන මම එකක් වෙන්නන්නම් external external storage කියන්නේ ඩක් ඉන්න downloading වගේ
ආමේරි නෙට්වර්ක් ඩි පේස් හැම දාම වල පන්තිය මේ පන්ති ඉවර මේ පන්ති ඉවර වෙන්න 12 කාලට 12 මාරනේ සොරි 12 කාලට හැමදාම මේ පන්ති ඉවර වෙඩොක් පටන් ගන්න 11 මාරට ඉතින් වලට බලන්න මේක තමයි අපේ නෙට්වර්ක් ඩි කාඩ් කියන්නේ මම මේක ඔන් කරන්න ටැබ් දෙක අමතින් මේක හරි වල බලනකොට මේක පුංචි වැඩි මට පොඩ්ඩක් ලොකු කරන්න බෑ මේකෙන් හරි දැන් දැක්කනේ එක දැන් යම් අච්චු කර හරි ඊට පස්සේ මොඩම් මේ කියලා එකක් තියෙනවා දැන් නම් ඒක පාවිච්චි කරන්නේ නැහැ අර ඉස්සෙල්ල කජ මොඩම් කියලා ඉතින් මේක දැන් පාවිච්චි කරන්නේ නැහැ සමහරගේ වල ඇති මෙන්න මේටි මේ මෙකිනේ මොඩම් නම් කයිට ඕතෝ මේ තියෙන මෙන්න මේක මම වල මේ පින්තූර ඔක්කොම ටික වඩව ටයිප් කරලා ඔයාලට තියෙන යන්න මේ තියෙන මොඩම් සිකියු ඩේටා මොඩ මේක දැන් ඒක ඔන් කරගමු ආවේ තියෙන අන්න දැක්කම දැන් හරි ඊට සල්ලි බලා බලා රවුටර් කියලා දැන් ඕනම් ගෙතරක රවුටරයක් තියෙනවා රවුටර් නැති රවුටර් අපි වෙනම මේ පොඩි නැති රවුටර් අන්න මේකත් ඩවුන්ලෝඩ් කරගමු හරි රවුටරයක් බලා ගන්න පුළුවන් හරි ඉතින් ඔන්න ඔච්චරයි පන්ති නවත්තන්නේ නැහැ අපි ඊළඟට වර පොඩ්ඩක් නෝට් අපි නෝට් එක ලියා ගන්න තමයි දැන් ලෑස්ති ඉන්නේ කට්ටිය පෑනක් මත අරන් ලෑස්ති පෑනක් අරගන්න ලියා ගන්න හැමෝම ආදාන උපක් අපි ආදාන උපක්‍රම කියලා ඒක ලිව්වද කියලා කියන බලන්න ඉස්සෙල්ලා මයික් මයික් කොණ්ඩේ තියෙන්නේ කියන බලන්න කට්ටිය ලිව්වද කියලා ආදාන උපක්‍රම මාතෘකාව යටතේ ප්‍රතිදාන උපක්‍රම ලිව්වද අපි ප්‍රතිදාන උපක්‍රම ලියලා නැතුව ඇති ලියා ගන්න ප්‍රතිදාන උපක්‍රම අවුට්පුට් ඩිවයිස් ප්‍රතිදාන උපක්‍රම අවුට්පුට් ඩිවයිස් ඒක යට ලියා ගන්න සන්දර්ශකය මොනිටර් මම පුළුවන්ම මම වයිට් බෝඩ් එක දාගන්න හරි සන්දර්ශකය මොනිටර් සන්දර්ශක මොනිටර් මොනිටර් බැක්න මොනිටර් ඊට පස්සේ ලියා ගන්න ප්‍රින්ටර් මුද්‍රණ යන්ත්‍රය වරහන් ඇතුලේ ප්‍රින්ටර් කියලා ලියා ගන්න ප්‍රින්ටර් शब्द विकाशन शब्द विकाशन स्पीकर्स स्पीकर्स शब्द विकाशन स्पीकर्स बहुमाध्यम प्रक्षेपण यंत्र मल्टीमीडिया प्रोजेक्ट मल्टीमीडिया प्रोजेक्ट මල්ටිමීඩියා වර්ග ගන්න ස්පෙලින් මල්ටි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් මේක ලියා ගන්න හරි ඊට පස්සේ අපිට තියෙන ඊට පස්සේ ලියා ගන්න ඕන මධ්‍ය සැකසුම් මේකයි කියලා ලියා ගන්න ඊළඟට අපි ලියන්න ඕන මධ්‍ය සැකසුම් ඒකකය සෙන්ටර් ප්‍රොසෙසින් යුනිට් CPU ඩීටේල්ස් ඇතුළේ වෙන්න ඔයාලා පින්තූර අලවනවන වඩා හොඳ මේ විදිහට පන්ති එකේ කියලා
වෙන තුන තෝරන්න. ඔය මේ විදිහට ඊතල දාලා ලියවන්න. මම දැන් සිතින් මකනෝ. මකන්න දෙපාද කියලා කියන්නේ නැත්. අර මම මේක ෆොටෝ එකක් එහෙම එවන්න. අර මේක ෆොටෝ එකක් එවන්න. හරි. ඒක වල ලියවන්න. සිස් පද්ධති ඒකකය නේදර පද්ධති ඒකකය නේදර මම මේ ලියලා තියෙන ලියන විදිහට ලියන්න පද්ධති ඒකකය මම පොඩ්ඩක් අකුරු වලේට යනවා වගේ මොකද ඔයාලයි ඔයාලගේ ස්ක්‍රීන් එකක් පැටවෙන නිසා හරි ඊළඟට දෙවෙනියට මේක ඉංග්‍රීසි එකෙන් පද්ධති ඒකකය සිස්ටම් යුනිට් කියලා ඔයාලා ලියා ගන්නවා ටයිප් කරන්න මෙතනින් ටයිප් කරන්න සිස්ටම් යුනිට් යුනිට් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මව් පුවරුව ඊළඟට ඔයාලා ලියා ගන්න මව් පුවරුව මව් පුවරුව මේ ග්‍රීතල ඇදලා මව් පුවරුව කියලා ලියා ගන්න ඉතින් මම ඔයාලට දවසක් දා ගන්නවා අපේ වර්ල්ඩ් ගැන ටයිපින් කතා කරනවා අපි පාඩමාලාවක් තියෙන එක නොබිලේම කරනවා මාසයක් ඇතුළත වර්ල්ඩ් ඔෆිස් පැකේජ් එක ගැන පාඩමාලාවක් කරනවා පරික්ෂ කරන්නේ දැන් ඔක්තෝබර් වල විතර අපි කරන්න ගන්නවා හරි මම පුරව දාන්න කියන්නේ මදර් බෝඩ් කියලා මදර් බෝඩ් ඔයාලට පේන වැඩි ඊළඟට ඊළඟට මම මේ දේ යටින් ඊතලයක් දාලා ඊට පස්සේ ලියා ගන්නවා අපි මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය ඇති මධ්‍ය සැකසුම් ඒකකය සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් ඉතින් ලියලි වුණා මට චැට් එකක් දාන්න මම පොඩ්ඩක් බලන්නම් චැට් එක මේක ලියා ගන්න කියලි වුණා මත් මම ලියලි වුණා මම හිතන්න මම මේ පින්තූරත් ඔන්න සේව් කරගත්තා හරි මම සේව් කරගත්ත පින්තූරත් එහෙම ඉතින් මේ පන්ති අපි අදනේ කරන්න ගත්තේ මුලින්දා ෆ්‍රී ක්ලාස් එක ඉතින් අපි කවුද මේ කියන ළමයි කියලා එහෙම හිතා ගන්නකයි අපි ඒ නිසා මේ අයි පොඩි ෆෝම් එකක් එවනවා ඒ ෆෝම් එක ෆිල් කරන්න අදනේ මේ වන් හෙට හෙට විතර අද හරි හෙට හරි එවනවා ඔයාලේ ෆෝම් එක ෆිල් කර බලන්න පුළුවන් මම මේක සේව් කරලා තියෙන්නේ ළමයි ලියනවා ඇති තාම ආලියලි වරේ කියලා චැට් කරලා තියෙනවා හරි එහෙනම් අපි ඊළඟ අපි ඊළඟට ලියා ගන්න ඔයාලා මේක තියෙනවා ඊළඟට තියෙන්නේ ප්‍රධාන මතකය ලියා ගන්න ඊට පස්සේ ප්‍රධාන මතකය ප්‍රධාන මතකය ප්‍රධාන මතකය කියලා ලියාගෙන ඔයාල මෙන්න මේ මාතෘකාව යටතේ ඒකට අදාළ උදාහරණ ලියා ගන්න මෙන්න මේ ලියා ගන්න
Random. Random access unit. Random access unit. Type in the way on my type of one. Run them access unit. Random access unit. Netang warahan na trilya akan na RAM kiala. RAM ni nota RAM kiala na trilya akan na. Ito sa ito atin liya akan na sasambabi pravesyo mata kaya. Pinagdara natin. Sasambabi pravesyo mata kaya. Pravesh mata kaya asambhavi pravesh mata kaya kewal hari hari liya gana matame me udda kiyanna me hari asambhavi me random access unit natha rank it was asambhavi pravesh mata kaya kewal liya gana me vidiyata yang mana mereka family yang mati yang itu nawa di dalam kami kota makan na para lihat lihat itu mereka. Ikuti malam mereka ya kan, kalau tapi klasik kan waktu no dolah hari kal itu, ekai. Kami, hari berapa kali lagi hari? Ini masa apa itu tiennye? Acha ya nu pakram, ekal ya kan malam mereka dia kan acha ya nu pakram, acha ya nu pakram, acha ya na pakram. Acaya nupak promo kita lihat kan? Atau lihat kan? Kalau mana betul ini storage device kita. Storage device. Storage device. Itu malah yang lalu yang main orang kian memang meetingnya tiap apa pun linknya cuma. Link ke kat dia, betul betul yang join kan kita, mahal link ke kawan na, ini apa WhatsApp group ke, ini atara orang yang agak mana main dia lah, apa itu kuwa main dulu warga kerja dekira ni, na aja ya na, ini atar te, mana main dia tu, apa kita ni kat. Abby antar aja ayah ni kira lihat, mana media ni agan ada mereka, orang ada, vala acu bote dia no, acu bote ekbalan dia ada pitu angka hati dia no, mewagua, ane ekbal hati ni pitu eh, ane ekbal lagi lihat ni mereka, hati ni pitu itu ni wagua arti ni aja ayah ni ya, abby antar aja ayah na, bahir aja ayah na, kira aja ayah tu kira dia ni, ane itu kira agan ni. Titik titik ada ini pun kan dia kan na pintu ralau kan pasti ala mahu lah cuba teri ekli dia kan kahmangin na.
නැත්තම් ඔයාලේකට ගෙදරදී ලියන්න ඉඩ තියාගෙන මට මේ ටික ලියාගන්න ආශායන් උපක්‍රම ස්ටෝරේජ් ඩිවයිස් කියලා හත්තෙදි පිටුවේ ඒ ටික ලියාගෙන ඉඩ තියාගෙන අපි යන් සංවේදී උපක්‍රම වලට මම මේක බය වෙන්නකෝ ඔයාලා මේක ලියාගන්න බැරි වුණයි කියලා මේ අපේ රෙකෝඩින් එක තියෙනවනේ. ඉතින් ඔයාලා රෙකෝඩින් එකේ වල බලා ගන්න පුළුවන් මොකද්ද ලික් කරලා තියෙන්නේ කියලා අපේ රෙකෝඩින් එකේ ලින්ක් එකක් එවන්නම්. ඒකෙන් පුළුවන් ඔයාලට බලා ගන්න. හරි. ඔයාලා අචුපතේ තියෙන පිටු අංක 7 තියෙන උඩ වගුව හරි. ඒකට ඔයාලා ලිද්ද තියාගෙන අපි ආ සංනිවේදන උපක්‍රම වලට පොඩ්ඩක් ඒ මම පාට වෙනස් කරන්න. සංනිවේදන උපක්‍රම වලට අපි ආ සංනිවේදන උපක්‍රම සංනිවේදන උපක්‍රම දකින්න බලන්න. සංනිවේදන උපක්‍රම සංනිවේදන උපක්‍රම කියලා ලියන්න. ඒ අතතේ අංක එකට ලියන්න ඔයාලා යාල අතුරු මුහුණක් කාඩ්පත අතුරු මුහුණක් කාඩ්පත මේ චාල අතුරු මුහුණක් කාඩ්පතේ කියන්නේ මේ ඉස්සර ඉඳන් තිබිච්ච විදිහට තමයි මේක තියෙන්නේ. යාල අතුරු මුහුණක් කාඩ්පත යාල අතුරු මුහුණක් අන්න වගේ අකුරු ටික ගෑවුනා ගොඩක් ඉන්න අදා වෙන හරි යාල අතුරු මුහුණක් කාඩ්පත අතුරු මුහුණක් කාඩ්පත කාඩ්පත ඒකට අපි කියනවා මෙන්න මේක ගියා ඔයාල මෙතන net work නෝටක් ඉද net network interface card network interface card නැත්තම් ඔයාලා NIC කියලා ලියා ගන්න. මේක ලියුණා මට chat එකක් දාන්න මම බලන්නම්. ඉතින් ඔයාලට උපරිම 100 දෙනෙක් තෙන්න පුළුවන් යාළුවෝ තුනක් තියන්න මේක හොඳ නම්. ඉතින් අපි ඔක්තෝබර් වගේ අපි පාඩ මාලාවක් කරනවා සල්ලි වලට නෙමෙයි නොබිල් එකක් හොඳ එකක් කියලා හිතනවා. සාමාන්‍ය සමහර තැන් වල සල්ලි වලට තමයි මේවත් කරන්නේ පාඩ මාලා එනවා ඒකත් අපි නොබිලි හරි ඔන්න ඉවරයි කියලා එවලා තියෙනවා. හරි 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 ඊළඟට අපි යන් ඊළඟට තව තියෙනවා ඊළඟට ඔය ලියන්න මොඩර්න් අය මොඩමයි මම මේ ඉදිරි ස්ක්‍රීන් ෂෙයා දාන හේතුවක් කියන්නම්. ඔයාලගේ දැන් ඔයාලා මේ දැන් මම වයිට් බෝඩ් එකේ ලිව්වාම මම ඉතින් වයිට් බෝඩ් එකේ ලිව්වාම අකුරු නිකන් පැහැදිලි නැති වෙලා යනවා. අන්න ඒකට සුදුමක් ඉදිරියට මම මේක ඔයා ගත්තේ මේක අංක දෙක අංක දෙක මේක ලියා ගන්න අංක තුන හරි ඒකත් ඔයාලා ලියා ගන්න. අන්න එලි උඩ මට chat එකක් දාන්න. ඊටස් අපි meeting එක ඊටස් අපි හරි ඊටස් අපි
පොඩි සින්දුවක් මේ පොඩි වීඩියෝ බලලා ඒක තාක්ෂණේ අපි මේ වැඩේ තියෙන වීඩියෝ පොඩ්ඩක් අහලා අපි මීටින් එක එන්ඩ් කරනවා. මේක ඉස්සෙල්ලාම ගියාගෙන ඉවරයි ඉවරයි කියලා ඒවල තියෙනවා පොඩ්ඩක් කියලා කට්ටිය. හරි ඉතින් දැන් අපි පොඩ්ඩක් යමු පොඩි වීඩියෝ බලන්න කට්ටිය. දකින්න අපි ICT වලට අදාළ වීඩියෝ බලමු. මොකද නැත්තම් අර ඉතනවනේ අර ICT. හරි. අපි ICT වලට විතර වීඩියෝ බලමු. ICT වලට හරියන. හරි මම දැන් ඔයාලා CPU ටිකක් පෙන්නන්න CPU වීඩියෝ එකක් පෙන්නන්න යන්නේ. දකින්නවා. දැකිනවා මම CPU එක පෙන්වන්න. අනි ඒකද අපි ගොඩක් ඉන්න CPU කියලා CPU පොඩි වීඩියෝ බලමු. CPU ගැන මේ තියෙන්නේ. මේ තියෙන්නේ CPU. එනේ වීඩියෝ බලලා අපි මේ දින කැන්ස් කරනවා. විනාඩි 15ක් විතර වුණු. දෙකක්. Your idea is waiting to be sold. Put it all on display with a beautiful web. The CPU, short for Central Processing Unit, is like the brain of the computer, and once you understand how it works, you'll understand the computer as well. Let's remove the cover of the CPU. Zoom in to see what happens inside. There are lots of different wires carrying information around the CPU. This particular CPU is called the 6502 and was used in computers like the Apple II and the Commodore 64, as well as in the original Nintendo Entertainment System. This simulation of the 6502 can be found online at visual6502.org. In every CPU, there is a particular wire that turns on and off at a steady rate to help keep everything in sync. That wire is called the clock. And the clock, in this simulation, is turning on about twice a second. Modern CPUs are measured in gigahertz, giga meaning billion, and hertz meaning times per second. So the clock, in modern CPUs, turns on several billion times per second. That's over and look underneath, you see a lot of pins sticking out that allow the CPU to take in information and send. CPU කියලා තිබුණාට වීඩියෝ අර වලට අවශ්‍යම නෑ. හරි ඉතින් අපි මීටින් එන්ඩ් කරනවා. සිරුදාට අයිබෝවන්. අයිබෝවන් කියලා කියනවා සිරුදාට. එහෙනම් දැන් මීටින් එක එන්ඩ් කරනවා. අයිබෝවන්.